පාළිය තිබිලා තියෙනවනේ. මේ පෙළ පාළිය තිබිලා කතා කරලා මගේ ගඩේ ගෝලයක්. මුලේ ගොඩට එන්න කියලා, ගෝට ඕනේ කියලා යන්න කියලා. කොල්ල කියලා දින මම වැඩ කරන්නේ මෙතන. මුළු රටම ගෝට එපා කියලා මට යන්න බෑ කියලා. ඊට පස්සේ මම බලා ගන්නම් කියලා මේගොල්ලෝ ගිහිල්ලා කණ්ඩායම. කණ්ඩායම ගිහිල්ලා රෑ ඇවිල්ලා මගේ ගෝලයට හොඳටම කොළු පාරක් හතරක් පහක් ගාලා මගේ කූඩුවතරයි කූඩුවත් කඩලා. එතකොට දැන් ගෝටාබේක රැස්සින් වලට ආවේ නැහැ කියලා ගහණික අසාදාන ෆෝන් එකක් කරා. එතකොට එයාගේ ෆෝන් එකත් අරගෙන ලොතරැයි කූඩුවත් කඩලා මේ පපුව ඔක්කොම තුවාල වෙලා. හරි? දැන් ඊට පස්සේ මම ගිහිල්ලා ඇව්වා දැන් ගෝලයන් පස්සේ වැත්තක තියෙන මම දේශපාලනය කරනන්ද මගේ කඩේ ඇයි කැදී. මීට කලිනුත් මගේ කඩ කඩලා තියෙන එක සම්බන්ධව පිටකොටුවේ පොලිසියට මම එන්ට්‍රි දාලා තියෙනවා. මේගොල්ලන්ව තමයි දාලා තියෙන්නේ. මේගොල්ලන් හතර දෙනෙක්ගේ නම් එක්ක. මේගොල්ලන් අත්අඩංගුවට ගත්තේ නැහැ පිටකොටුවේ පොලිසිය. එතකොට දැන් දෙවනි පාරක් ඊයේ රෑ මේ සිද්ධිය කරලා තියෙනවා. එතකොට දැන් අද උදේ මට කතා කරලා කියනවා උඹලා ජන්දි නම් වරෙන් කියලා මෙතනට ඇවිල්ලා. මම මොකද කරන්නේ? ඊට පස්සේ මම කතා කරලා එතනට ගියා. දැන් ඒගොල්ලෝ මොනවා චෝදනා කරලා කියනවාද කියලා මම දන්නේ නැහැ. නෑ නෑ. තර ලොකු කතන්දරයක් නැහැ. Hello, gather in the house.